අයිබ අංකලත් සාදරෙන් පිළිගන්නවා ඔගලංව SLT tutorial show within ගේන තවත් interesting video එකක් සඳහා මෙන්න මේ වීඩියෝ එකෙන් අදත් කතා කරන්න යන්නේ මොකද්ද මේ shoot කරනවා කියන එකේ තේරුම සහ මෙන්න මේ shoot කරන එක ගැන වාසි සහ අවාසි ගැන හරි මේ වීඩියෝ එක අවසානයේදී ඔගලන්ට පුළුවන් ඔගලන්ගේ mobile phone එක shoot කරනවාද නැද්ද කියලා නිගමනයකට එළඹෙන්න එහෙනම් මේ වීඩියෝ එකේ අවසානයේදී හඳ සිටින්නේ කියලා මංගොබලන්ට ආරාධනා කරනවා. ඒ වගේම තමයි වීඩියෝ කොට නැගලින් කියනවා ඔගලන්ට තවමත් අපේ SL tutorial show channel එක subscribe කරේ නැත්නම් දැම්ම පල්ලා තියෙන රතුපාට subscribe button එක බලන්න. ඒ වගේම තමයි අපි දාන වීඩියෝ එකක් ඔගලන්ට එවලෙම ලබා ගන්න ඕන නම් දැම්ම පල්ලා තියෙන bell icon එක ලබා දෙන්න අමතක කරන්න එපා. එහෙනම් අපි වීඩියෝ කොට යමු. හරි. දැන් අපි කතා කරමු මොකද්ද මේ shoot කරනවා කියන එකේ තේරුම. බුදත් දිනක කතා කරනවා මගේ ෆෝන් එකත් රූට් කරන්න ඕනේ කියලා. නමුත් මේගොල්ලෝ දන්නේ මෙන්න මේ රූට් කරනවා කියන එකේ තේරුම. මෙන්න මේ රූට් කරනකොට අපට වාසි සහ අවාසි ගොඩක් තියෙනවා. මම දැන් මෙන්න මේ රූට් කරන එක ගැන පොඩි විස්තරයක් කියලින්නම්. රූට් කරනවා කියන්නේ සාමාන්‍යයෙන් අපේ Android ෆෝන් එකේ Android උපකරණයේ සම්පූර්ණ බලය අපි අතට ආවාගේ තමයි. සාමාන්‍යයෙන් අපට root node දුරගතනයකින් සිදු කරන්න පුළුවන් කාර්යයන් සීමිතයි. limit සංඛ්‍යාවක් තමයි තියෙන්නේ. ඒ වුණාට මෙන්න මේ වගේ root කරපු mobile phone එකකින් අපට අසීමිතව වැඩ ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ හිතන ඇති root කරපු නැති phone එකක් මොකද්ද අපිට තියන වාසි කියලා. සාමාන්‍යයෙන් අපට ඕන ඕන විදියට app install කරන්න බෑ. ඒ වගේම තමයි app store එක අපිට ඕන විදියට edit කරන්න බෑ. එටියම් කිව්වොතේ අපේ Android කින ෆෝල්ඩ් එකක් තියෙන්නේ අන්නේ ෆෝල්ඩ් එක තුට ගිහිල්ලා අපිට මුකුත් වෙනස් කරන්න බෑ. ඒ වුණාට මෙන්න මේ root කරපු mobile phone එකකින් මෙන්න මේ Android file එක තුට ගිහිල්ලා මෙන්න මේක එක settings අපිට වෙනස් කිරීමේ හැකියාව පවතිනවා. සාමාන්‍යයෙන් ගොඩක් අය ෆෝන් එකක් root කරන්නේ ඒගොල්ලෝ කාලේ හරි තර්මොක්ස් හරි භාවිත කරනවා නම් තමයි. නමුත් සමහරු මෙන්න මේගේ එක්ස්පෙරිමන්ට් එකක් විදියටත් root කරන එක සිදු කරනවා. ඒ වගේම මෙන්න මේ root කරන්න ගිහිල්ලත් ෆෝන් නැති වුණ අවස්ථාවක් තියෙනවා. හරි. එහෙනම් අපි තව මෙන්න මේ root කරනවා කියන එක ගැන විස්තර පැහැදිලි කරගමු. දැන් මේකෙදි පොඩ්ඩක් කතා කරමු. මෙන්න මේ root කරනවා කියන එකෙන් අපේ ඩිවයිස් එකට සිදු වෙන ක්‍රියාවලිය සිදු වෙන ඇටැක් එක පොඩ්ඩක් බලමු. සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් මොබයිල් ෆෝන් එකක් ගත්තට පස්සේ ටික කාලයක් මේක පාවිච්චි කරනකොට යූස් කරනකොට පැන නැගින ගැටලුවක් තමයි මොබයිල් ෆෝන් එක රූට් කර ගැනීමේ අවශ්‍යතාවය. සාමාන්‍ය මොබයිල් ෆෝන් එකක් රූට් කරනවා කියන එක අද කාලේ රැල්ලට ගිහින් කාරණාව. ඔයගොල්ලෝ දන්නේ නැතුව ඇති සෑම මොබයිල් ෆෝන් එකකම Android මොබයිල් ෆෝන් එකකම රූට් යූසර් account එකක් කියලා වෙනම account එකක් තියෙනවා. සිස්ටම් එකක් තියෙනවා. මෙන්න මේ සිස්ටම් එකට යාම තමයි මෙන්න මේ root කරනවා කියන එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඔයගොල්ලෝ අලුතෙන් phone එකක් ගත්තන මෙන්න මේ root user account එක අන්නේ අවස්ථාවේදී block කරලා තියෙන්නේ, අවහිර කරලා තියෙන්නේ. දැන් අපි මෙන්න මේ root කරනවා කියන්නේ කියන්නේ මෙන්න මේ user account එක access කිරීමේ ඇති හැකියාව භාවිත කිරීමයි. හරි, තව පොඩ්ඩක් අපි මේක සවිස්තරාත්මකව බලමු. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා Android කියන්නේ Linux පාදක මේම් පද්ධතිය. Android වල බේස් එක වෙලා තියෙන්නේ Linux operating system එක. හරි, මෙන්න මේ Linux මේම් පද්ධතිය වල root user window වල administrator user හා සමානයි. මේ නිසා root user account Android phone එකේ සම්පූර්ණ පාලනය ඔබට ලබා ගන්න පුළුවන්. සාමාන්‍ය Android OS එක smart phone වලට යොදන්නේ root access එක අවහිර කරලා. ඊට හේතුව තමයි mobile phone එකේ ආරක්ෂාව root user අවහිර වීමෙන් තහවුරු වන බවයි. හරි, තව දෙයක් කියන්න. මෙන්න මේ root කරපු phone එකකින් මොනවද අපට කරන්න පුළුවන්? root කරපු Android platform එකක් ඕනෑම app එකක් download කරන්න පුළුවන්. ඒ වගේම phone එකේ තිබෙන අනවශ්‍ය permission මේවත්, ඒ වගේම firewall එකක් run කිරීම ඇති හැකියාවත් මෙන්න මේ Android එක root කිරීම මගින් userට ලබා ගන්න පුළුවන්. ඒ වුණාට ඔයගලන්ට මෙන්න මේක සවිස්තරාත්මක තේරුන්නේ නැහැ කියලා මම හිතනවා. දැන් මම මේ කියන්නේ අපි root කරපු phone එකේ තියෙන අපට ලබා ගන්න පුළුවන් වාසි ගැන. සාමාන්‍යයෙන් ගොඩක් 99ක් වගේ
Android device එකේ සම්පූර්ණ පාලනය full control එක අපට හිමි වෙනවා. හරි, එහෙනම් අපි දෙවෙනි වාසිය ගැන කතා කරමු. ඔගොල්ලෝ මෙන්න මෙහෙම app install කරන් යනකොට ඔගලංගේ phone එකේ storage වැඩි වෙනවා. මෙන්න මේ ආකාරයට storage වැඩි වෙනකොට ඔගලංගේ සමහර app SD card එකට move කරනවා. එතකොට ඔගලංගේ phone එකේම තුල තියෙන දායිතාවය වැඩි වෙනවා. නමුත් ඔගොල්ලෝ මෙන්න මේ move කරද්දී සමහර apps ඔගලන්ට move කරන්න දෙන්නේ නැහැ. නමුත් මෙන්න මේ root කිරීම මගින් ඔගලන්ට මෙන්න මේ වගේ සියලුම apps ඔගලංගේ SD card එකට මූව් කරන්න පුළුවන්. දැන් අපි කතා කරමු තුන්වෙනි වාසිය ගැන. ඔයගලන්ට සුපර් යූසර් පාසුකම හම්බෙනවා. මෙන්න මේ සුපර් යූසර්ගෙන් පුළුවන් ඔයගලන්ට ගොඩක් වැඩ කරගන්න. ඉදිරියේදී අපි මේක ගැන සාකච්ඡා කරමු. මෙන්න මේ හතරවෙනි කියන කරුණ තමයි මම කියන්නේ මෙන්න මේ root කරන එකේ එක් ප්‍රධාන වාසිය. ඔයගොල්ලෝ ෆෝන් එකක් යූස් කරනවා නම් Android ෆෝන් එකක් යූස් කරනවා නම් ඔයගලන්ට කලින් දාන්න බැරි apps මෙන්න මේ root කිරීම මගින් ඔයගලන්ට දාගන්න පුළුවන්. ඒකට ඔගලන්ගේ Android operating system එකේ version එක බලපාන්නේ නැහැ වගේ තමයි. ගොඩක්ම apps 99.9 කගේ apps කලින් දාන්න බැරිුනේවා දැන් දාන්න පුළුවන්. හරි. ඒ වගේම දැන් අපි කතා කරමු මෙන්න මේ root කරන එක ගැන අවාස් පැත්ත. හරි. ඔගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් අපට වාසියක් වුණාම අනිවාර්යයෙන්ම අන්න එකේ අවාසියක් බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒ නිසා මෙන්න මේ root කෙනෙක් ගැන දැන් අපි කතා කරමු. අවාසි මොනවද? disadvantage මොනවද කියලා දැන් අපි කතා කරමු. ඉස්සෙල්ලා අපි කතා කරේ ඔබලගේ mobile phone එක root කළාම ඔබලට ලැබෙන benefits. දැන් අපි කතා කරමු root කරද්දී ලැබෙන disadvantage මොනවද කියලා. හරි, සාමාන්‍යයෙන් කියන්න ඕනේ මම දක්ින විදියට නම් අපේ වාසි වලට වඩා අවාසි තරමක් දුරට හිතන්න ඕනේ. එහෙනම් මෙන්න මේ ගැනත් හොඳට අවධානයෙන් අහන් ඉන්න. සාමාන්‍යයෙන් ඕගොල්ලෝ අලුත් ෆෝන් එකක් යූස් කරනවා නම් අලුත් ෆෝන් එකට root කරන්න යන්න එපා. සාමාන්‍යයෙන් අලුත් ෆෝන් එකක් ගත්තම අවුරුද්දක් දෙකක් තුනක් වගේ warranty තියෙන්න පුළුවන්. ඒ වගේම software update තියෙන්න පුළුවන්. මෙන්න මේ root කිරීම මගින් අපට මෙන්න මේ ෆෝන් එකට ලැබෙන warranty සහ software warranty දෙකම අහිමි වෙනවා. ඒ කියන්නේ ෆෝන් එකට ලැබෙන සියලුම warranty root කරාම cancel වෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලෝ අලුත් ෆෝන් එකක් යූස් කරනවා නම් ඒකට ලැබෙන software update Android update මෙන්න මේෙහිදී ඔයගලන්ට ලබා ගන්න බෑ. ඒව ඔක්කොම නැති වෙනවා. ඒ වගේම තමයි Android සඳහා විශේෂ උන apps මෙහිදී install කරන්න බෑ. නමුත් ඔයගොල්ලෝ හිතනවා ඇති මම කලින් කිව්වා මෙන්න මේෙහිදී සියලුම app install කරන්න පුළුවන් කියලා. ඒ මං කිව්වේ සාමාන්‍යයෙන් අපි පොදුවේ යූස් කරන app. උදාහරණ වශයෙන් කිව්වොතින් AliExpress, ikman.lk ඒ වගේම YouTube වගේ ඔයගලන්ගේ install කරන්න බැරි වුණ apps අන් මෙන්න මේ shoot කරාම install කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් Android 12 විශේෂ apps කියන්නේ web view වගේ apps ඔයගලන්ට install කරන්න බෑ. හරි, අද වීඩියෝ එක ගැන කිටිය මම මෙන්න මෙහෙම කියන්නා. root කරනවා කියන්නේ අපේ Android phone එකේ තියෙන සෙලුම බලය අපි ඇතුළට ලබා ගන්නවා. ඒකෙන් අපට ගොඩක් දේවල් කරන්න පුළුවන්. හරි, දැන් අපි ඒකේ වාසිය ගැන කෙටියෙන් හඳුනගනිමු. අපට මෙන්න මේදී install කරන්න බැරි වුණු apps අපට install කරන්න පුළුවන්. ඒ වගේම අපට super user පහසුකම් ලබා ගන්න පුළුවන්. හරි, ඒ වගේම තවත් features අපට මෙහිදී ලබා ගන්න පුළුවන්. දැන් අපි කතා කරමු මෙන්න මේ root කරන එක ගැන disadvantage මොනවද කියලා. මෙන්න මේකට ලැබෙන ඔයගලන්ගේ අලුත් phone එකට ලැබෙන software warranty සහ phone එකට ලැබෙන warranty දෙකම නැති වෙලා යනවා. ඒ වගේම තමයි ඔයගලන්ගේ phone එකට ලැබෙන Android update ඔක්කොම අයින් වෙලා යනවා. ඒ වගේම තමයි Android 12 ට තියෙන විශේෂ apps මේදී install කරන්න ඔයගලන්ට අවස්ථාව ලැබෙන්නේ නැහැ. මෙන්න මේක තමයි අද දවසේ summary එක. හරි, අවසාන වශයෙන් පොඩි දෙයක් කියන්න තියෙයි. මෙන්න මේක අහගන්න හොඳට. ඔයගොල්ලෝ root කරනවා නම් අනිවාර්යයෙන්ම හරි හැටි දැනගෙන root කරන්න. සමහර වෙලාවට මෙන්න මේ root කරන එක අසාර්ථක වුණොතින් ඔයගලන්ගේ phone එකට Android නැවත install කරන්න සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් shop එක Android system එක install කරන්න රුපියල් 2000ක් වගේ ගාණක් ගන්නවා. මෙන්න මේ රුපියල් 2000ක් ඔයගන්ට දෙන්න වෙයි. නැත්තම් Taman හරි install කරගන්න වෙයි. මෙන්න මේ root කරන කියාවලිය අසාර්ථක වුණොතින් සමහර phone වලට Android install කරන්න තමයි දුවට අමාරුයි. බැරි කමක් නැහැ.
නමුත් ඔයගොල්ලෝ මේ ගැන හරි හැටි දැනුවත් වෙලා විතරක් මෙන්න මේ රූට් කරන ක්‍රියාවලිය සිදු කරන්න අපි ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු කොහොමද ෆෝන් එකක් නිසියාකාරව රූට් කරන්න කියලා සහ මෙන්න මේ රූට් කරන ඇප්ස් ඒ වගේම software මොනවද කියලා කතා කරමු එහෙනම් මේ වීඩියෝ එකකින් ඔයගොල්ලෝ රූට් කරන කෙනෙක් ගැන ලොකු අදහසක් ලබා ගන්න නැති කියලා මම හිතනවා එහෙනම් මෙයාගේ වැදගත් වීඩියෝ ඔයගලන්ට බලා ගන්න පුළුවන් SL Tutorials channel එක subscribe කරලා ඒ වගේම තමයි නොදන්නා යාළුවෙක්ට මේක දැනගන්න share කරන්න එහෙනම් SL Tutorials show within ගේන අලුත් වීඩියෝකින් හමු වෙතෙක් ඔයගොල්ලෝ සෙලු දිනාටම සුබ දවසක් වේවා thank you